අද රොයල් ඩාන්සිං YouTube චැනලෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ මණිපුරි නර්තනය පිළිබඳ පළවෙනි කොටස. අපි කලින් මේ වීඩියෝ එක ඉදිරිපත් කළා. මේ වීඩියෝ එකේ තිබූ තාක්ෂණික දෝෂ කිහිපයක් මගහරවල තමයි අලුතෙන් මේ වීඩියෝ එක ඔයාලට අවලන්න අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊසාන දිග ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍රා නදියටත් අසෑමයටත් අතරමැද පිහිටි මණිපුර නම් වූ මිටියාවත පසුකාලීන මණිපුර ප්‍රාන්ත රාජ්‍යය බවට පත් වුණා. මේ ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ජීවනපාය වූයේ ගොවිතැනයි. මොංගෝලිය වර්ගයට අයත් දේහලක්ෂණවලට සමන්විත මණිපුර වැසියෝ සාමකාමී නිහඬ බවක් ඇත්තෝ වෙනවා. සෙසු භාරතීය නර්තන ශෛලීන්ට වඩා හත්පසින්ම වෙනස්කම් ඇති මෙම නර්තනෙහි ඇතුළත් ලාලනීය භ්‍රමණ, ශීඝ්‍ර චලන, ලෙලන අංග වික්ෂේප හා විවිධ වාද්‍ය ක්‍රම හේතු කොටගෙන ඉතා අලංකාර මෙන්ම භාරතීය නර්තනයට ලත් නව දායාදයක් ලෙස මෙම ශෛලිය පිළිගන්නවා. මණිපුරයේ නිර්මාණය සම්බන්ධයෙන් ඉතා රසවත් කතාන්දර ගෙති ඇති අතර ඒවා දේව සංකල්පයක් මත ගොඩනගා තිබෙනවා. නෘත්‍ය විලාසයක් නිර්මාණය කොට ව්‍යාප්ත කරවීමට අදහස්ගත පාර්වතී දේවිය ඒ සඳහා සුදුසු නිසසල භූමි ප්‍රදේශයක් සොයාදන ලෙස තම ස්වාමියා වූ ශිව දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. මේ කාලය වන විට ශ්‍රී කෘෂ්ණ ස්වකීය ගෝපිකාවන් හා එක්වී රාස් ලීලාවක් දැක්වීම සඳහා අප්‍රකට වූ ජනශූන්‍ය ප්‍රදේශයක් සොයමින් සිටි අතර බ්‍රහ්මපුත්‍රා නදී තීරයේ විහිදී පවතින මෙම මනරම් භූමිවාගේ ඒ සඳහා සුදුසු බැව් ඔහුගේ නිතට යොමු වුණා. ඒ අනුව ශ්‍රී කෘෂ්ණ තම ගෝපයන් සමග විත් ඉතා රහසිගතව රාස් ලීලාවන් පැවැත්වුණා. පාර්වතියගේ ඉල්ලීම පිට සුදුසු පරිසරයක් සොයමින් සිටි ශිව දෙවියන් කෘෂ්ණගේ මෙම රාස්හි ප්‍රවෘත්තිය දැනගත්තා. තමාටද නර්තනය දැකීමට ඉඩකඩ සලසාදන ලෙස කෘෂ්ණගෙන් ශිව දෙවියන් ඉල්ලා සිටියද සුරූපී නර්තන ළඳුන් මැදට ශිවවැන්නෙකු කැඳවීමට අකමැත්ත පළ කර කෘෂ්ණ නැටුම් බැලීමට නොව පිටතින් සිට නැටුම ඇසීමට පමණ ඉඩකඩ සලසා දුන්නා. තමාගේ සැමියාට නැටුම් නැරඹීමට අවස්ථාව නොදීම පිළිබඳ උරණ වූ පාර්වතිය අප්සරාවන් හය දෙනෙකු කැඳවා ඔවුන්ට නෘත්‍ය උගන්වා ශිවදෙවියන් ලවා ඔවුන් කෘෂ්ණගේ රාස් ලීලාවන් හා තරඟ කිලීමට කටයුතු කළා. තුන් ලෝකයේම වැසියෝ මෙම අත්‍යාලංකවරු වූ නර්තන තරඟයේ නැරඹීමට මෙම මිටියාවතර රැස් වුණා. නාගලෝකයේහි නාරජද සිය මාගමාණික්ය රැගෙන එහි පැමිණ නෘත්‍ය මණ්ඩයටත් රැස්ව සිටි පිරිසටත් ආලෝකය ලබා දුන්නා. ගෝපිකාවෝ අප්සරාවන්ගේ නෘත්‍ය ලාලිත්‍යය තුළටම තම ශෘංගාරාත්මක රාසංගනයන් ඇතුළත් කරමින් නර්තනය වඩාත් උපවත් කරමින් රඟ දැක්වුවා. මෙම විචිත්‍ර වූ රංගනය සඳහා ආලෝකය ප්‍රමාණවත් නොවූහෙයින් නාරජ නාග භවනට ගොස් එහි වූ සියලුම මාණක්යන් ගෙනවිත් මෙම භූමියේ තැන තැන විසුරුවා හැර ආලෝකමත් කරා. මැණික්වලින් පිරි මෙම භූමිය මණිපුරේ නම් වූයේ එතැන් සිට බවත් එහි වූ නර්තනයන් මණිපුර නැටුම් වූ බවත් එහි ප්‍රවෘත්තියෙන් කියවෙනවා. මෙම නර්තන ශෛලියේ ආරම්භයද දේවකතා ඇසුරු කොටගෙන තිබෙනවා. ශිවගෙන් නෘත්‍ය ප්‍රගුණ කළ පාර්වතිය නාරිලාත්‍ය විදහා දක්වන සුන්දර නෘත්‍යයක් නිර්මාණය කරා මේ භූලෝකයෙහි ප්‍රචලිත කරවීම උදෙසා ඌෂා, මේනකා, ඌර්වශී ආදී අප්සරාවන්ට උගන්වා ඔවුන් ද්වාරිකයට එවරා. ද්වාරික ගෝපිකාවන් එම නර්තනය මණිපුරිය දක්වා ගෙනේන ලද බවත් එතැන් පටන් මෙම නර්තන ශෛලී පැවැත්ම සිදූ බවත් එම පුරාවෘත්තයේ දැක්වෙනවා. පෞරාණික ඓතිහාසික මූලාශ්‍රණුව මණිපුරි නර්තනය පිළිබඳ සටහන් කිස්තු වර්ෂ 154 දක්වා ගෙන යා හැකි බව පේනවා. පුස්කොළ හා තබපත්වල ලියා ඇති ලේඛන අනුව මණිපුරේ බෙලේ පිළිබඳ විශේෂ අවධානයකට ලක්ව ඇති අතර රාජා බූයෝයි තොම්පක්ගේ නාමයද දක්නට ලැබෙනවා. 15 වන සියවස පමණ විට බෙංගාලයේ පැවති වෛෂ්ණවවාදය මණිපුරය දක්වා රැගෙන යාම එහි රාජා කම්බයාගේ හත්වීම මත සිදුවූවකි. එසේම එකී රටාව තවදුරටත් වර්ධනය කරගෙන පවත්වාගෙන යාමට රාජා බාගෙම්බා හා
රාජා චරෛරංගාගේ අවදිවලද සිදුවුණා. මෛති පුරාණයෙහි සඳහන් පරිදි නිවෙස් සහ ගාම්භාර දෙවිවරුන් ඇදහීම අතීත ආගමික ක්‍රියාවලියට අනුව පැවතෙන්නේ ලෝකෝපත්තිය. හෙවත් ලයිහරෝබා උත්සවයේදී ඉදිරිපත් වූ නර්තනාශ්‍රිතව සිදු වී ඇති බවයි. දොළොස්වන සියවසෙහි කම්බාහා තොයිබි නම් වූ ආගමට ලැබී වූ කුමාරයෙක් හා කුමාරියකගේ නිර්මාණීය දායකත්වය අනුව කෝන්පෝග් නික්තම් හා පැන්තොයිබ් හෙවත් ශිවහා පාර්වතීගේ නර්තනයන් සැකසී ඇති බව අපි කලින් ඉදිරිපත් කරපු විස්තරවලින් තවතුරටත් මේ ගම්‍ය වෙනවා. කිස්තු වර්ෂ 1764 වන විට රාජා පමයිබාගේ මුණුපුරයෙකු වන රාජා බාග්චන්ද්‍ර විසින් චෛත්‍රපූගේ මහා ගෝලයක වූ පරමානන්ද ඨාකුර්ගේ යෝජනාවට අනුව නැවතත් වෛෂ්ණවාදය එක්ක ලද අතර කවියකු හා ප්‍රකට කලා අනුගමිකයෙකු වූ රාජා බාග්චන්ද්‍ර මණිපුරි නර්තනයේ විද්‍යාත්මක පදනමකට අනුව සැකසීමේ පුරෝග්‍රාමියද වුණා. මණිපුරි පාන්ත්‍රයේ විසිර සිටින සියලුම ප්‍රකට ගුරුවරුන් කැඳවා විවිධ ස්වරූපයන්ගෙන් හා ශාස්ත්‍රීය පදනමකින් තොර වූ නර්තන අවස්ථා ක්‍රමානුකූලව සැකසීමේ කෞරවේ රාජා බාල්චන්ද්‍රට හිමිවෙනවා. රාස්ලීලා නම් වූ නෘත්‍ය නාටක විශේෂය හා සකීර්තන නම් වූ පූජනීය නර්තනයේ ඉතා සෞන්දර්යාත්මක ලෙස වර්ධනය කිරීමේ ගෞරවයද රාජා බාල්චන්ද්‍රට හිමිවෙනවා. රාස්ලීලා නෘත්‍යෙහි ආරම්භය සම්බන්ධයෙන් ඉතා චමත්කාරවත් වූ කතාන්දරය ඓතිහාසික මූලාශ්‍රවල මේ ආකාරයට සඳහන් වෙනවා. 15 සියවසෙහි අගභාගයේහි මණිපුරයේ රජකර රාජා කර්තා වෛශ්‍රවයෙකු ලෙස ඉතා ධාර්මිෂ්ඨ පාලනයක් ගෙන ගියා. ඔහු යුද්ධය යන වචනය පව දැඩිසේ පිළිකුල් කළ අය මණිපුරයේ ආක්‍රමණය කර අතර ඒ නාග ගෝත්‍රිකයන් අතර පත් වුණා. කාර්තා රජ ඇසෑම් රජුගේ රැකවරණයෙහි පසු වෙන කිසිවක් කරගත නොහැකි හේයින් ඒත් ඇසෑමේ සිට නිතරම මණිපුරය ගැන සොයාමින් කල්ගතගත කාර්තා රජු තමාට නැවතත් මණිපුරය ලබා දෙන්නේ නම් සෑම වසන්තයකදීම ඒ සිහිපත් කිරීමට පූජෝත්සවයක් පවත්වන බවට විෂ්ණු දෙවියන් ඉදිරියේ පොරොන්දු වුණා. දිනක් ඔහුට ශ්‍රී විෂ්ණු දෙවියන් ස්වප්නයෙන් දර්ශනය වී එක්තරා සඳුන් කොටයක් පෙන්වා එන් ශ්‍රී කෘෂ්ණගේ මූර්තියක් නිර්මාණය කරන ලෙස දැන්වුවා. රජු එම කාර්යයේදී දාන්නයට සමවැදී දෙවියන්ගේ මහිමය වර්ණනා කරා. එවිට ශ්‍රී කෘෂ්ණ දර්ශනය වී ඔහුට මකුට පළඳනාව හා එක්තරා ජපමාලාවක් දී තම පොරොන්දුව අමතක නොකරන ලෙස පැවසීයා. මිනිසුන් වරා රාජ ගැනීමට අධිමදි කළ රජුට සරදම් කර කෘෂ්ණ යුද්ධය නම් වූ මරණය හා ජීවිතය අතර ගත යුතු තීරණයක් ඇයිපේයා රජු ධර්මත් කරා. ස්වප්නයෙන් අවදි වූ කාර්තා රජු සිය මිත්‍ර රජුට මේ බව දැන්වුවා. කාර්තා රජුගේ ඔතෑනිගත පහව ඇති බව දැනගත් ඇසෑම් රජු සේනාවක්ද සකසා මණිපුරයට ගොස් තම දේශයේ බේරා ගන්නා ලෙස දැන්වුවා. මණිපුරයේ ඉතා පහසුවෙන් ජයගත් කාර්තා රජ කලින් සඳහන් කර දේවමූර්තිය මහා පෙරහැරෙන්ගෙන ගොස් රජමහල්ගේ ඇති දේව මන්දිරේ තැන්පත් කළා. එසේම වාර්ෂිකව රාස්ලීලා පැවැත්වීමට කටයුතු කරා. ඊට අවශ්‍ය වූ ඇඳුම් පැළඳුම් පවා දෙවියන්ගේ උපදෙස් අනුව තනව මෙම උත්සවය දේව උත්සවයක්සේ පැවැත්වීමට කටයුතු කර බව එම ප්‍රවෘත්තිය දැක්වෙනවා. මෙතැන් සිට රාස්ලීලා නෘත්‍යයේ ආරම්භයේ සිදු බව විශ්වාස කරතත් රාජා බාක්චන්ද්‍රගේ කාලවකවානුව වන විට එකී රංග ශෛලියේ සැලකිය යුතු රමණීය ස්වභාවයක් ඇතිකරලීමට හැකි වූ බව පේනවා. රාස්ලීලා හා සකීර්තන තවදුරටත් වර්ධනය කිරීම සඳහා විශේෂ දායකත්වය ලබා දුන්නේ ගම්බීර් සිං නරසිං සහ චන්ද්‍රකීර්ති මහරාජන පාලකයෝ සුවිශේෂීය. මණිපුර නර්තනය හා සංගීතයේ රසාංජලිත්වය වර්ධනය කිරීම උදෙසා රාධා ක්‍රිෂ්ණ ආගමික සම්බන්ධතාවයේ ඇතුළත් ගෞඩීය වෛශ්‍ය වන ධර්මයේ එක් කිරීමට බෙංගාලයේ ජීවත් වූ චෛත්‍ය මහා ප්‍රභු විසින් ඉදු කරන ලද්දා. එම නිසා රාස්ලීලාවට බොහෝ සෙයින් තේමා කරගත්තේ රාධා හා කෘෂ්ණාගේ ප්‍රේම වෘතාන්තයයි. එපමණක් නොව සමාජීය ජන ජීවිතයේ සිදුවන අවස්ථා සැලකෙන කර්ණ ભેද හෙවත් කන් විදීම, අන්න ප්‍රසාද හෙවත් බත් කැවීම, උපනේ හෙවත් බ්‍රාහ්මණ වංශීය නූල් පැවදවීම, මරණය
විවාහය ආදී වූ පවත්නා නර්තන සංගීතය ඇතුළත් සකීර්තන ස්වරූපයක්ද ඇඳගත්තා. විවිධ උත්සව අවස්ථා නියෝජනය කරන ලද රාස් ලීලා වර්ග 7ක් මණිපුර නර්තනයට අදාළව පවත්වාගෙන එනු ලබනවා. මේවා මහරාස්, වසන්තරාස්, කුංජරාස්, නුත්තරාස් හා දිවාරාස් නම් වූ පංචරාස් විශේෂී වෙනවා. මේ පංචරාස්ත්‍රී මූලාරම්භය කාර්තා මහරාජාගේ අවධියසේ සැලකෙන අතර ඉන් පෙර පැවතියේ ජොගායි නම් වූ ලයිහරෝබා ශෛලියේ නර්තනයන්. අපි කලින් සඳහන් කරන ලද පංචරාස්වලදී ශ්‍රී කෘෂ්ණ හා රාජාගේ ශෘංගාර ලීලාවන් ගෙනහැර දක්වන අතර ඊට අමතරව සැකසුණු උක්කුසාර රාස, රාකෙල් රාස් හෙවත් ගෝපා රාස්වලදී කෘෂ්ණගේ බාල අවධියේ පැවති දඟකාරකම් ගෙනහැර දක්වෙනවා. මෙම රාස් වර්ධක නිර්මාණය කරන ලද්දේ සුප්‍රකට කවියකු රාජා පමයිබාගේ මුණුපුරයෙකු වන රාජා භාගචන්ද්‍ර විසිනි. මේවා රඟ දැක්වීම දේවාල අංගණයන්හි රාත්‍රී 8:10 අතර කාලවලදී සිදුවන අතර මණිපුර වැසියෝ නිත් කඳුවලින් පුරව මෙම නර්තනය රසවිඳින බව ඇතැම් පොත්පත්හි සඳහන් වෙනවා. රාස් ලීලා නර්තක රචකයාට නර්තන නිර්පාකයාටද තමාගේ කැමැත්ත අනුව සිය නර්තනයන් ඉදිරිපත් කිරීමේ නිදහස ඇතත් ඒවා ගෝවින්දාජී දේවාලයෙහි රඟ දැක්වීමට තරම් ප්‍රමාණවත්දැයි අධීක්ෂණය සඳහා ඒ සඳහාම් සුවිශේෂී වූ මහා ගුරුන්ගෙන් සැදුම් ලත් ලොයි සොන්ග් නම් වූ අධීක්ෂණ මණ්ඩලයක් සිටිනවා. එම පිරිසගේ අවසරයෙන් තොරව දේවාල මන්දිරයෙහි රාස්ලීලා රඟ දැක්වීමට අවසර නොලැබෙනවා. පංචරාස් අතර ප්‍රමුඛත්තාවයට ගැනෙන්නේ මහරාස්ය. බයිබා තොම්බි ලයිහරෝබා ශෛලීන් අනුව නිර්මිත මෙම ශෛලීන් සරස් සීතුවෙහි 15 සඳ පහන්න රාත්‍රී කාලයෙහි මණිපුර මිටියාවත පුරා දෝංකාර දෙනවා. කාර්තික් මාසයේද නෘත්‍යයන් සඳහා වෙන්නු කාල සීමාවකි. පුර 8 දිනෙහි ගෝෂමී අෂ්ටමී නම් වූ නෘත්‍යයන් පවත්වන මණිපුරේ ශ්‍රී චෛත්‍ය ප්‍රභූ අනුස්වරණය සඳහා ගෞරංග නම් වූ නෘත්‍යයක්ද ඉදිරිපත් කරනවා. මණිපුරේ ඉතා ප්‍රකට නෘත්‍ය සීතුව වන්නේ වසන්තයයි. හෝලි උත්සවයේ සම්බන්ධ වී ඇති වෘන්දාවන රාස්‍යවත් වසන්ත රාස් සඳහන් වන කාල සීමාව වන්නේ මෙයයි. මෙවැනි නර්තන ශෛලීන් පිළිබඳ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන් දිගටම රොයල් ඩාන්සින් YouTube channel එකත් එක්ක රැඳී හිටියොත්.